එහෙනම් දෙවල පුතාල හැමෝටම ආයුබෝවන්. ඉතින් මේ විදිහේ ඔන්න අපි ඔයාලා බලාගෙන හිටිය ගණිතයේ පන්තිය පටන් ගන්න හදන්න. මම පොඩ දවස් කීපයක් ප්‍රමාද කරේ, පොඩි පොඩි ගැටු කීපයක් අපිට ආවට උසහා දැන් ශිෂ්‍යත්වයේ භාගය ආයසරයක් ලියන්න වෙනවද කොහොමද කියලා අපිට හරියටම කියන්න දන්නේ නැහැ. ඒ නිසා මම ඒ නිසා හිතුවද ඕනාටක් කළා පව කරන්නේ නැතිව දැන් ශිෂ්‍යත්වයේ ලියන්න අවතාරය අපි ලියන්න ඕනේ පුතේ. ඒ නිසා ඒකට ගැළපෙන විදිහට මම මේකේ පාඩම් ටික ලෑස්ති කරන්නම්. අද මම ඔයාලට චූටි චූටි දේවල් ටිකක් කියලා දෙන්නයි හදන්නේ මේකේ. ඉතින් වැඩේ මම පටන් ගන්නම්කො ඉස්සෙල්ලා මම ගැන ඔයාලා ගාව මම හිතන්නේ මම දැම්ම මුලින්ම මම ගැන විස්තරයක්. ඉතින් මුලින්ම මම මගේ නම නලින්. හරි. ඉතින් නලින් සංජේ. ඉතින් දැනට ඉතින් මම කොළඹ කොළඹින් ප්‍රධාන පෙළේ පාසලක ගන්නවා. ඉතින් මේ අපේ මට පේනවා අපි දන්න කියන කට්ටියත් මේක ඉන්නවා නිසා මාව දන්න ඇත්තටි. කොහොම වුණත් හරි අපි එහෙනම් වැඩේ ආරම්භ කරමු. උතාලට දැන් මෙතන මේ මැසේජ් එකක් දෙකක් එනවා මට මුලින්ම. ශිෂ්‍යත්ව විභාගයේ ආයි තිබ්බොත් තිබ්බොත් මොකද කරන්නේ කියලා අපි බලමු. ඉතින් එහෙම වුණත් මගේ මේ ගණිත පාඨමාලාව ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙන විදිහෙන් පළවෙනි පේපර් එක තියෙනවා නම් පළවෙනි පේපර් එකට අදාළ වෙන විදිහට මම ගණන් ටිකක් හදන්නම් ඒ වෙනුවට. ඊට පස්සේ අපිට අපේ හයි පන්ති වැඩ පටන් ගන්න පුළුවන් නේද? හරි. එහෙමනම් අපි වැඩේ ආරම්භ කරමු පුතේ. ඉතින් පළවෙනිම දවසේ මම පොඩ්ඩක් ඔයාලට ලේසි තැනකින් පොඩ්ඩක් වැඩේ පටන් ගන්න. හරිද? ඔයාලා දැකලා ඇති මම දැම්ම ඔයාලට ගෲප් එකට පොඩි ටියුට් එකක් දැම්මා. බලමු අපි ඒකේවත් පාවිච්චි කරලා වැඩේ පටන් අරගෙන යමු. ඉතින් ගොඩාක් ගෙදර වැඩේම දෙන්න යන්නේ නැහැ මේ දවස්වල. අපි සතුටින් වැඩේ කරන්න නියෝනි. මම ඔයාලට කියලා දෙනවා පහේ පන්ති ඉඳන් පහේ පන්තියට යනකොට අවශ්‍ය වෙන පොඩි පොඩි පාඩම් ටිකක් තියෙනවා. ඒකේ චූටි මතක් කිරීමක් කරනවා. ඊට පස්සේ මේ අතරේදී ශිෂ්‍යත්ව විභාග වලට ආයෙ ලියන්න ඕනුණා. පුතාලට ඒකට උදව්වක් මම කරනවා මුලින්. ඊට පස්සේ අපි වැඩි හයේ පන්ති වැඩ පටන් ගමු දෙසැම්බර් මාසයේ වෙනකොට. ඒ අතරේදී ඒ මේ මාස කීපය ඔයාලට හයේ පන්ති වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය ගණන් ටික හදන්නයි යන්නේ නම්. හරි. මම ඉතින් පොඩි මැසේජ් එකක් ආවා එනවා අඩුයි කියලා. ඉතින් දැන් හරි පුතේ වැඩේ. ඉතින් කීප දෙනෙක් අහන්න බාර මම දාපු එක print out ගන්න ඕනේද කියලා පුළුවන් කෙනෙක් ඉතින් අරගමු. අනිත් දැන් මේ කලබලේ වර කරන්න බෑනේ. දැන් අපි පුළුවන් විදියට කරගෙන යමු වැඩේ. එහෙමනම් ඔයාලගේ තුන්වෙනි වාර පහශේනේ තුන්වෙනි වාරේ වැඩ ටිකක් පටන් ගන්න තමයි මම හැදුවේ. මම මේකේ ෂෙයා කරන්නම්කෝ. එතකොට අපි හැමෝටම කරන්න පුළුවන්. ටියුට් එක තියෙනවා නම් ඒක කරන්න ගමු. එහෙම නැත්නම් මේ මාත් එක කරන්න පුළුවන්. මොකුත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒකේ තියෙන දේවල්ම තමයි මම මෙතන දාලා තියෙන්නේ. හරිම ඒසි දැනකින් පටන් ගන්න යන්න. ඔයාලා බලන්න මෙතන මම අද වැඩි යම් බෝන්ඩ් එක කියන්න යන්නේ. මේකෙම පොඩ්ඩක් කියන්න හදන්නේ. මෙතන ඔයාලට මට උත්තර කියනවා නම් හරි ලේසියි පිළි. මුලින්ම දැන් තියෙන කියන ඔයාලගේ හරි මම පෙන්නන්නම් මට ඒක. හරි. චුට්ටක් ඉන්න. මේක දැන් ඉස්සෙල්ලා මහනවා මගෙන්. මම මෙන්න මේක තමයි ඔයාලට ෂෙයා කරන්නේ. මෙතන තියෙනවා
බලන්නකෝ මේක දැන් කලබල වෙන්න එපා හොඳේ. නැත්තම් මේ මාත් එක කරගෙන යන පුළුවන් වැඩ. පොඩි පොඩි ගණන් ටිකක් තමයි අපි මේ මුලම ඉන්නේ වලට දාලා තියෙන ටියුට් එකේදී. එතින් මෙහෙමම කරයි යන්න පුළුවන් මේ. මේකෙම කරන්නත් පුළුවන්. නැත්තම් අපි ඉතින් පොතේ පොඩ්ඩක් ලියලා මොකක් හරි පොලේක හරි කමන්නේ දැන් ලියලා දුක දැනට. ඉතින් මෙතන මුලම මම ගන්නවා පුතේ පොඩි ගණන් ටිකක් 10 න් ගුණ කිරීම හා බෙදීම 10 නේ. එතකොට මෙතන ඉන්ස්ටන්ට් කීපයක් තමයි මම දාලා තියෙන්නේ. හරිම ලේසියි 10 න් ගුණ කරන්න. ද 10 න් ගුණ කරනකොට අපි කරන්න ඕනේ අගට බිංදුවක් දාන එක අදාළ සංඛ්‍යාවක්. දැන් අපි බැලුවොත් පුතේ මෙන්න මෙහෙම චූටි දේවල්. මම හිතන්නේ වාරස් පොඩ්ඩක් උත්තර දෙනවා නම් හොඳයි. උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා ඔයාලට කතා කරලා. මේවා මම කියන්නේ චූටි එක. දැන් මේ වගේ සංඛ්‍යාවක් 10 න් ගුණ කරනවා කියලා කිව්වොත් මේක ඔයාලා ගන්න ඕනේ කියලා. අඟට බිංදුවක් තියෙන හින්දා මේක බිංදුවක් දැම්මම හරියට 10 වරක් හද 70. එතකොට මම නිකන් වාර කියන්නේ ලොකුයි ලක් තමයි කියමුකෝ 81 ගුණ කිරීම 10 කීයක් ඒක 70. මේක 70යි. හරි 81 10 ගුණ කළාම පුතේ 810යි. වෙරි 810. බැදන පොඩ්ඩක් සිග්නල් ගන්න කියලා තමයි කමන්නේ. අපි බලමු උත්තරේ දුන්නාට පස්සේ ආයි මයික් එක ඕෆ් කරගෙන නැත්තම් කතා නොකර ඉන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා. එහෙනම් මේකත් මම පොඩ්ඩක් කියන්නම්. 95000යි 950යි මං කරන්නේ. එහෙනම් මම උත්තරේ වාර ගන්න. ඊට පස්සේ මේකට උත්තරයක් දෙන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ මන් දිහාට. මං ගන්නවා මෙතන මියා 10 වැඩි කළාම 790. එහෙනම් මගේ ප්‍රශ්නේ මෙතන දෙන්න ඕනේ 79. 79 ඒවා හරි පොඩි දේවල් නේද? ඔය වගේ දේවල් ටිකක් ඔයාලගේ තුන්වෙනි වාරේ පොතේ තියෙනවා කරන්න. ඒ නිසා අපි ඒ වගේ ගණන් කීපයක් කරමු. හරිද? හරි. ඉන්නවද? මම මේකේ වෙන වෙන ශබ්ද ඇහෙනුත් මම මේක ඕෆ් කරනවා ඔයාලට. නැත්නම් අනිත් පැයට කරදර හිඳා මේ දැන් අපි වැඩේ පටන් ගමු. එතකොට ඔන්න මම මේ දානේ ගැ උත්තර ටික ඔයාලා නම් ලියන්න ඕනේ ඉක්මන. හරිද? මම හිතන්නේ මේක ආයෙ අද දෙන්න කියලා දැන මේක මම කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා ගාව නියුට් එක දිනවන එක සම්පූර්ණ කරගන්න නැත්නම් පොතේ සම්පූර්ණ කරගන්න. හරි තව ප්‍රශ්නයක් මගෙන් අහනවා. හරි තව ප්‍රශ්නයක් අහනවා. අපිට ගණිත ගැටලු ටිකක් එහෙම දෙනවද සර් කියලා. ඔව් පුතේ. දැන් මේ පොඩි ආරම්භයක් නේ මම මේ ගත්තේ. ඔයාලට මම දෙනවා ලස්සන වැඩ ටිකක්. මම දැන් group එකට දානවා. මේ වැඩේ ඉවර කරාට පස්සේ ඔයාලට ඔයාලගේ ගෙදර අම්මලා තාත්තලා නේද අයියලා අක්කලා එක්ක කරන්න පුළුවන් පොඩි පොඩි සෙල්ලම් ටිකක් ගණිතේ. හරිද? කරලා බලන්න පුළුවන් දේවල් ටික මං ටික ටික දවසට රූම් එකට දානවා. කරලා බලන්න ඕන. තව ලස්සන වැඩ තියෙනවා අපිට ගණන් වලින් කරන්න පුළුවන් වැඩ. හරි අපි උත්තරගෙන යන් ටික ටික. ඉස්සෙල්ලා පොඩි දැනි පටන් ගමුකො. හරි එහෙනම් මේ ගාම මේවා උත්තර කියනවා. මම පොඩක් මයික් එක ඔෆ් කළා පුතේ. මේ ටික ලේසියෙන්ද මම කියාගෙන යන්න. 9 වැඩි කිරීම 10 කියන්නේ 90යි. ඊළඟට ඔයාලට මම දීලා තිබ්බේ 16 වැඩි කිරීම 10. ඒක 160යි නේද?
ලොකු ඉලක්ක මම ඊළඟ දීල තියනවා. 675 වැඩි කිරීම 10. ඒක මොකද්ද? තව බිංදුවක් දාන්න තියෙන අකට. එතකොට ඔයාලා වෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ 6750. 6750. හරි ලේසි වැඩ. ඊළඟට තව ටිකක් තියෙනවා. 840 වැඩි කිරීම 10. කියන්නේ මේ ගාම යන පුළුවන් නේද ඉක්මනට? ඒකට තව බිංදුවක් දාන්න ඕනේ පුතේ. එතකොට උත්තරේ ලැබෙනවා 8400යි කියලා. චුට්ටක් මේ ලියාගෙන යන්න මොකද ටියුට් එක පෙන් කරගත්තේ නැති අයද පොතක ලියාගන්න වෙලා තියෙනවා නිසා. ඊළඟ මේ ගන්න මේ වගේ පරිලේසි දැන් ඔයාලට පේන්න ඕනි 17 කීයෙන් වැඩි කළාම අපි උන්න දැන් අපුඩි වෙලාවක් දෙමු ආයි උත්තරේ දෙන්න වෙන ඒවා කියන්නේ පා මේකට අදාළ උත්තරේ විතරක් කියන්න පුතාලා 17 කීයෙන් වැඩි කළොත්ද 170 වෙන්නේ 10 ඔව් වෙරි ගුඩ්. අගට කිව්වක් තිබුණේ තියෙන්නේ. ඒ නිසා 10ෙන් වැඩි කළා නම් හරි. තව එකක් මන් දීලා තිබ්බ නේද? ඊළඟ එකත් ඔය ගාම කියන්නේ. ආ. 4530 එන්නේ මොන සංඛ්‍යාව 10ෙන් වැඩි කළද? 453. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. 453. ඉතින් ඔය වගේ චූටි ගණන් නම් මම හිතන්නේ ඔයාලා දන්නවා ඉතින් අඩුපාඩු හදාගන්න පුළුවන් මම හිතන්නේ ඒක පුළුවන් හොඳටම. ඊළඟට අපිට තියෙනවා පොඩි මතක් කිරීමක් පෙරයි යන්නේ මොකද තව හදන්න දේවල් දෙනවා මම ඉස්සරහ මේ වගේ වැඩ. ඒකට පොඩ්ඩක් වෙලා දෙන්න පැක්කේ. පේලියට පුටු 10 බැගින්. ඒක නෑ බගන්ති කියලා පොඩ්ඩක් වැඩේ හදන්න යන්නේ. එක් පේලියට පුටු 10 බැගින්. හරි? 10 බැගින්. ශාලාවක පුටු පේලි හැත්ත හයක් තියෙනවා. ශාලාවක පුටු පේලි 76ක් තියෙනවා. එහෙනම් ශාලාවේ මුළු පුටු සංඛ්‍යාව කීයද කියලා අහන්න. මුළු පුටු සංඛ්‍යාව. ඉතින් මුදේ මේ වැඩේ හරිම ලේසි. ඇත්තට වෙන්නේ එක පේලියක පුටු 10ක් තියෙනවා නම් පුටු පේලි 76ක් තියෙනවා. මේ දෙන්න වැඩි කරගන්න තියෙන්නේ නේද? එතකොට ඔයාලා උත්තරේ එන්න ඕනේ 76. අපි වැඩි කරන්න ඕනේ 10. එතකොට 760ක් එන්නේ. ඒක නම් හරි. චූටි වගන්තියක් දෙන්නේ නැහැ කියන්න තමයි හදන්නේ. ඔයාලගේ පොතේ පිට ඉස්සල්ලාම පොතේ මේ පළවෙනියට මේ තියෙන දේ අපි ලියාගන්න හදන්නේ. එක පේලියක පුටු 10 ගන්න දෙන්නේ. එක පේලියක පුටු 10 ගන්න නම් අපි ඉස්සෙල්ලා වගන් කීමේ තියෙනවා. දීල කියන එක නෙවෙයි එක් පේලියක පුටු ගණන. මෙතන ඔයාලා ලියන්න ඕනේ මේ හිස් තැනේ පුටු 10ක් තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් පේලි 10ක පුටු ගණන ලියන්න. පේලි 10ක පුටු ගණන ලියන්න නම් ඇත්තට මෙන්න ඕනේ 10යි 76යි ගුණ කරන්න ඕනේ පුතේ. 10යි 76යි ගුණ කරන්න ඕනේ. හරි සම්පූර්ණ කරන්න බලන්න උත්තරේ නම් පුළුවන් බව ඇත්ත. සම්පූර්ණ කරන්න බලන්න කොහොමද කියන්නේ.
සම්පූර්ණ කරන්න බලන්න. ලස්සන කරන්න වෙන්නේ ඈ. ඊට පස්සේ මම පේනවා කොහොමද කරේ කියලා. බෙන්න්න ලස්සට වෙලා සම්පූර්ණ කරන්න පොරො. හරි ලේසි වැඩක් පුතේ. එක්පේලියට පුටු ගාන කියන එක අපි උතන 10ක් කියලා ලියන්න ඕනේ. ඉතින් කරන්නේ නේද? ඊට පස්සේ ඉරි 10ක පුටු ගාන කියන්නේ 76 10ෙන් වැඩි කරන්න. මෙන්න ලේසි කෙනෙකුට 160ක් නේද සම්පූර්ණ කරන්න බලන්න. ඕක සම්පූර්ණ කළාට පස්සේ මොකද කරන්න කියලා අහනවා. මේක සම්පූර්ණ කරාට පස්සේ පුතාලාට පුළුවන්කම තියෙනවා මම තව එකක් දීලා තියෙනවා. හරි සම්පූර්ණ කරන්න බලන්න තව ගානක් දීලා තියෙනවා බලන්නකෝ ඒක හොයලා.
හරි පුතාල, මං හිතන්නේ ඒක හරි. ඊළඟ ගාන පුතේ. දැන් බලන්නකො බලන්න, මේක තමයි ඔයාලට ඊළඟට තිබ්බ ගාන. එතකොට බලමු අපි මේක කොහොමද, මේක අපි අවස්ථාවක් දෙමු ඔයාලට කතා කරන්න. ඉස්සෙල්ලා බලන්නකො මේ ගාන. එකක මිල රුපියල් 35ක් වෙන. මට ඕනේ බබන් කියන ගාන නම් හදන්න පුළුවන්, මම දන්නවනේ ඔයාලා ගාන හදනවා. එකක මිල රුපියල් 35ක් වෙන පොත් 10ක්. පසිඳු මිලදී ගන්න. ඔව්, ගෙවිය යුතු මුදල කීයද? වගන්තිය පැත්තකට දාමු. මට කියන්නකෝ බලන්න පුතාලා, මේක උත්තරේ කීයද කියන්නේ? 350. 150යි 10යි 35යි ගුණ කරන්නේ පුතේ, තියෙන්නේ නේද? හරි 350. 350යි. එහෙනම් මට කියන්න දැන් අපි මොකද්ද මේකේ තියෙන වගන්තිය? ඒක තමයි මට ඕනේ. පළවෙනියට අපි මොකද්ද කියන්නේ? පොත්තක මිල. පොතක මිල. පොතක මිල අපිට ලියන්න පුළුවන් රුපියල් 35. හරි, ඊළඟට මිලදී මිලදී ගත් පොතක පොත් ගණන. මිලදී ගත් පොත් ගන්න. හරි, ඊට පස්සේ ගෙවිය යුතු මුල මුදල. ගෙවිය යුතු මුළු මුදල. හොඳයි, එක ලියන්න පුළුවන්. දැන් මම ස්ටැන් දෙකක් මිල කියන නිසා පුතේ ඒකට ගලපලා මම මේක ලියනවා. දැන් ඔයා කිව්ව එක හරියටම හරි තමයි අපි ලියන්නේ. එතකොට මන් දින දින ඉඩ දෙකයි. ඒ නිසා ඔන්න මම ලියන්න හදන්නේ පළවෙනියට ඔයාලා කිව්ව එකම තමයි, පොතක මිල. හරිද? මම ලියන්න වෙලා දෙන්න මේකට. පොතක මිල රුපියල් 25. හරි, ඊළඟට පොත් ගන්න කියලා ලියන්න පුළුවන්. දැන් මෙතන වැඩේ ඉවර කරන්න ඕන හින්දා කෙලින්ම මම ලියනවා පුතේ පොත් 10ක මිල. නැත්නම් වැඩේ ඉවර වෙන්නේ නැහැ. එක වාක්‍යෙකින් ඉවර කරගන්නත් එපා. පොත් 10ක මිල හොයන්න අපිට පුළුවන් රුපියල් 35 10 ගුණ කරන්න. එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා පුතේ රුපියල් 350 කියලා. තමයි එකක් දැන් ලියලා පෙන්නුවා. අනිත් එක වලට තනියම කරන්න දෙන්නේ. මේක ලස්සනට ලියන්නකෝ බලන්න. චූටි වෙලාවක් දෙන්න ලියන්නකෝ.
අපි බලමු එහෙනම් ඊළඟ වැඩේට යන්න නේද පුතේ. දැන් කාට හරි පුතේ පොඩක් ලියා ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් වෙලාව පොඩ්ඩක් යනවා නම් මම මේකේ මේ රෙකෝඩ් කරන එක ඔයාලට දානවා. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ වැඩේට ඉස්සෙල්ලා මම චුට්ටක් බෝඩ් එකේ එකක් කියලා දීලා ඉන්නවා. ඉතින් අර ඔයාලා හිතයි මම ඔච්චරයි දෙනුගේ ගණන් හැදුවේ කියන්නේ. නෑ පුතේ තව අපිට ගණන් තියෙනවා හදන්න. ඌටි මතක් කිරීමක් කරගෙන යන වැඩක් තමයි මම මුලින්ම මේ කරන්නේ. ඊළඟට අපිට තියෙනවා පුතේ මේ භාගයක් දුන්නහම දශමයක් විදියට ලියන විදි. හරි ඒ ගැන චුට්ටක් කතා කරලා ඉන්න හදන්නේ. ඔයාලා මේවා දන්නවද කරලා තියෙන්නේ? මේ මුකුත් ලියන්නේ නැහැ. මේ කියන එක හරි කියන එක ඉස්සෙල්ලා මම මුලින්ම යනවා. භාගයක් දුන්නහම කොහොමද ඒක දශම සංඛ්‍යාවක් කරන්නේ කියලා කියන්නේ. අපි කරන්නේ මේමයි. අපි දශමයක් කියන එක අර්ථ දැක්වීමක් කරනවා මෙහි. ඕනෑම එකක් අරගෙන හරිද? ඕනෑම ප්‍රමාණයක් අරගෙන සමාන ගුණවල 10කට වෙන් කර. සමාන ඒවා 10. වෙන් කරලා එකක් ගන්න. ඒක සමාන ඒවා 10කට වෙන් කරලා එකක් ගන්නවා. ලැබෙන ප්‍රමාණයට අපි කියනවා දශම එකක් කියලා. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම එක. ඕන විදියකට මේක කරනවා. ගන්න මේක මේක. 10කට වෙන් කරන්නේ යන්නේ. දෙක දෙක තුන හතර පහ හය හත අට නවය 10ක් තියෙනවා. මේ එක කෑල්ලක් මම ගන්න. අඳුරු කරපු කෑලි. වාර දාන්න අපිට මේ අඳුරු කරපු කොටස භාගයක් විදියට ලිව්වොත් මේ අඳුරු කරපු කොටස භාගයක් විදියට ලිව්වොත් අඳුරු කරලා තියෙන්නේ එකයි ඔක්කොම කෑලි දිනවා 10. මේ සමානේකට වෙන් කරලා තියෙන්නේ නේද? එතකොට 10 එකක් මෙන්න මේ 10 එකක ප්‍රමාණය අපි කියනවා කිව්වේ දශම එකක් කියලා. දශම එක. ඒක අපි ලියන්නේ මෙහෙම. බිංදුව දැම්මා, පිටක් තිබ්බා, එක දැම්මා. එතකොට මේක අපි කියවන්නේ මෙතේ බිංදුවයි දශම එක කියලා. බිංදුවයි වල ගන්න දෙයක් ඈ. බිංදුවයි දශම එක. බිංදුවයි දශම එක. එතකොට තව උදාහරණයක් මම දුන්නේ. ඊළඟ මම ඔයාලගෙන් අහනවා ඉස්සෙල්ලා මේක කියලා ඉන්නකෝ. 10න් 5. 10කට දෙකක් ගත්තොත් මේ දශම එක. 10ට බෙදලා 5ක් ගත්තොත් පුතේ අපි ගන්නවා ඔන්න ඕම නේද? මේක අපි කියවන්නේ බිංදුවයි දශම 5 කියලා. බිංදුවයි දශම 5. හරි. එතකොට එහෙමනම් අපි ගත්තොත් තව එක තවත් එකක් දෙයක් මේකක් පොඩ්ඩක් කියලා ඉන්නම්කො. මම ආයතනයක් ගන්නවා මෙහි. මම ලියන්න බබු මම ලියන්න ඉන්නම් මේක මකලා මම වෙනම ලියන්න දෙන්නම්. මම ගන්න මෙහෙම 1යි 10න් 4. උදේ දැන් 1 නැතුව 10න් 4 තිබ්බොත් සරල විදියට මම කියන්නේ අපි ලියන්නේ මෙහෙම 0.4. එතකොට මේ බිංදුව ලිව්වේ මේ හැම එකකට ඉස්සරහා ඉලක්කම නැති එක ඉස්සරහා මුකුත් නැති එක තමයි බිංදුව ලිව්වේ. දැන් මෙතන එක දික් බලන්න. අපි මෙතන විචාරණ ඕනේ බිංදුව නෙමෙයි. මේ තියෙන එක යන්නේ. 1.4. ඔන්න උමයි යන්නේ. දැන් මෙතන හදිස්සියෙ මෙහෙම දික් බලන්න. 2.10න් 7 දික් බලන්න. 10න් 7 දික් බලන අපි කියන්නේ 2.7. එතකොට 2.10න් 7 දික් බලන මේ ඉස්සරහ තියෙන ඉලක්කම
ඉස්සරහට අපි තියෙනවා. දෙකයි දශම හතර. ඔන්න උම තමයි අපි මේ වැඩ යන්නේ. හරි. ඉතින් මම හිතන්නේ දශමයක් කියන එක නම් චුට්ටක් කියලා හිතුවොත් සුළු වෙයි. ඒ නිසා පොඩි විස්තරයක් මම කියන්නම් පුතේ. ඔයාලත් ඒක ලියා ගන්න ඕනේ. බෝඩ් එකේ ලියනවා. අපි ලියමු මෙන්න මේ. මාතෘ කාලිවල එනල් යමේ යම් ප්‍රමාණය කෝල් එකේ කිව්වොත් ඈ කාට ගියා ගන්න අමාරු සමාන කොටස් දහයකට වෙන් කර දහයකට වෙන් කර එක් කොටසක් ගත් විට එම ප්‍රමාණය අතම දශම එකක් ලෙස අනුවයි සස්සර ලියාගන්න දශම එකක් ලෙස හඳුන්වයි. දැන් පුතේ මම මේක හරි ඉස්සෙල්ලා හදපු රූපේ කියකි මන්දා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මේක අන්තිමට ඔයාලා පොත් රූල් පොතකට අනින්නේ ගාන පොඩි පොතක් ලියාගන්න කියන්න. නිබන්ධනයේ වල අමතර මම කියන දේවල් තියෙනවා. තව තියෙනවා ඔයාලට එක එක දේවල් දෙන්න මට ගණිතයෙන් කරන්න පුළුවන් ක්‍රීඩා ඊළඟට බැජික් කොඩු පුරෝ නැහැටි ඊළඟට පහෙන් හයට යනකොට ගණන් වලට අවශ්‍ය දේවල් තව කියන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඒව ගැන කියනකොට චූටි පොතක් තියා ගන්න. අද ඉතින් පුරුවන් විදිහට කරමු අපි. ඉතින් මේක අපි සමාන කොටස් 10කට වෙන් කරනවා. නේද 10කට වෙන් කළා. මොකද දිග වැඩි වෙනකම් තමයි මේ දෙකකට ගන්නේ. හැකේ නේද? ඒක කියලා විතරක් පාඩ කරමු. ඕන තැනක පාඩ කරන්න. ඒක කියලා පාඩ. ඒකට මේ කියන්නේ කියන්නේ වරු. මේකේ අනුරූප කොටස භාගයක් ලෙස අපි පිළි කියන්නේ කියලා අපිට. මේක 10න් 1යි කියලා ගත්තා. ඉතින් කෑලි 10ක් තියෙනවා. එකක් පාඩම් කරනවා. මෙම දහයෙන් එකක ප්‍රමාණය මේකම තමයි අපි කියන්නේ උදේ වෙන්න මෙහෙමයි. ඔන්න ඔන්න ලෙස ලිවිය හැකියි. මේක අපි කියවන්නේ උදේ බිංදුවයි දැෂම එකකි. එවිට 10න් 1 ලියන්න පුළුවන් අපිට මෙහෙම. මේක අපි කියවන්නේ උදේ බිංදුවයි දැෂම එකකි. ඔබට අපි කියන අපේ දශමයක් යන මොරසන්ද උදේ යාත්‍රාදී තව ඉස්සරයක් කියන්න තියෙනවා. ඔයාලගේ
අයිටී පන්තිය ඔන්ලයින් අයිටී පන්තිය ඉරිදා. ඒ කියන්නේ හෙට ඊසපි අපි ආරම්භයක් ගත්තා 1:30ට ආරම්භ කරනවා. යාළුවන්ට කියන්න පුළුවන්. එතකොට සිංහල පන්ති අපි සිකුරාදා තමයි දැන් කරගෙන යන්නේ. ඊළඟට ඉදිරි අපි නැවත ආයතනයක් පටන් ගන්නකොට විද්‍යාව පන්තිය තාම විද්‍යාව පන්තිය පටන් ගත්තේ නැහැ, ඉස්සරහට පටන් ගන්නවා. ඊළඟට ඔයාලට පුතේ දැන් මීට අමතරව අපේ අඩුවේ ආයතනයේ ෆිසිකල් ක්ලාස් තියෙනවා දෙමළ. ඊළඟට තව හඳුන්වා දීමක් අපි කරන පොඩි ගිටාර් පන්තියක්, ගිටාර් ගිටාර් මනසයි ඉන්නවනේ. ඊළඟට චිත්‍ර, ඔය වගේ දේවල් ටිකක් අපි අනිත් පන්ති ෆිසිකල් කරනවා. ඉතින් ඔයාලටත් ඒකේ චූටි අවස්ථාවක් දෙන්න දවස් කීපයක්. මම ඒ පන්තිය එතකොට ඔයාලට මම කියන්නම් දවසේ. ඉතින් ඔයාලට එකතු වෙන්න පුළුවන් හැමෝටම. අපි හැමෝම ආසයි ලස්සන චිත්‍රයක් අරින්න නේද? හැමෝම ආසයි පොඩි ගිටාර් එකක් එහෙම ප්ලේ කරලා බලන්න නේද? එතකොට ඒ වගේ දේවල් ටිකක් මම ඔයාලට ඉදිරියේදී අපේ පන්තියේ ගන්න ගුරුවරු ඉන්නවා, එයාලා දාලා ඔයාලට ඔන්ලයින් කොටක් කියන දෙන්න ලෑස්ති කරලා තියෙනවා ක්ලාස් කීපයක් ඊළඟ මාසේ ඉඳන්. ඉතින් අනිත් යාළුවන්ට කියන්නේ අපේ මේ කියන විස්තර හැමෝටම ෂෙයා කරන්න. ඉතින් ඔයාලා මට ඉවර වුණාම පොඩි මැසේජ් එකක් ආන හරි කියලා නේද? නැත්නම් අත උස්සන්නකො මේ වීඩියෝ එක ඔන් කරලා තියෙන යන්න අත ඉස්සුවා මට පේන්නේ. එහෙම නැත්නම් මේ පොඩි මැසේජ් එකක් ආන හරි කියලා නේද? මුළු උදාහරණ ටිකක් කියන්න යන්නේ මම කියලා. ආ ලියලා තියෙන සමහරු නේද? හොඳයි. කීප දිනක තිස්සවා ඉවරයි කියලා ආ පොඩි වෙලාවක් දෙමුකෝ. දැක්ක අපේ කවුද පියෝලා, හිමන්දි නේද, සදේව්, දසුන් අතිස්සුවා පුතෝ. අනිත් අය ඉවර ඇති. අපේ හිමන්දි නම් අත උස්සගෙන ඉන්නවා හරි කියලා නේද? එතම යෝරත් හරි, ඒ සෙනලිත් හරි. එහෙනම් මම පොඩක් කට්ටි ඉවරයි වගේ උඩින් චුට්ටක් මම ගන්න චූටි උදාහරණයක් එකක් ලියන්න. මේ පැත්තේ තව ඉවරයි ඉන්න උදේ දිලෙන්නේ හරි. එහෙනම් මම චුට්ටක් උඩින් මකනවා. මේක මම ගන්න පොඩි උදාහරණයක් ලියන්න යන්න මම. අමේ මේක වාර ලියා ගන්න වෙනකොට මේක යටි ඈ අවුටි ලිවර අපි දෙතියෙන මෙහෙ කියන්නේ නේද? මම ඉස්සෙල්ලා භාවිතික ලියන්න. ඊට පස්සේ ඔයාලගේ මම අහන්න ඔයාලට උත්තරේ කියන්න ඕනේ. ඊට පස්සේ ඉස්සෙල්ලා ලියන්න. මම මේක ලියාගෙන ඉන්නම්කෝ. දැන් මොකද ඔයාලා මට කියන්න ඕනේ පුතේ, මේවා කොහොමද දශම විදිහට ලියන්නේ කියලා. 10න් 3 කොහොමද ලියන්නේ කියෝන විදිහ කිව්වා නේද? එකක් මම කියලා පෙන්නන්න. ආ මම ලියලා පෙන්නන්න. හොඳයි. 10න් 3 කියන්නේ පුතේ කොහොමද? අපි ඔර අවශ්‍යගෙන ඉන්න අපි ඔර කියන්න බලන්නේ කිව් පුතේ උත්තරේ. බිංදුවයි දශම තුන. වෙරි ගුඩ්. බිංදුවයි දශම තුන. අපි කියන්නේ මොකක්ද? පස්සේදී 10න් 9 තව කවුරු හරි ආරි හිමන්ති කියන්න. බිංදුවයි දශම 9.
හින්දුවාදී දර්ශනය නාමයේ දාමගයි දාමගයි අපේ යාළුවෝ හිටයි ආයියා මම හිත වෙනස් කරන්නේ 2:10 5 කවුද කියන්නේ ඒක කවුරු හරි කියන්නේ අත උස්සන ගොඩ දෙනෙක් අත උස්සන ආ ඉස්සෙල්ල කවුරු හරි කියන්නේ ආ සෙමලි කියන්නේ බලන්න 2.5 ආ හරියටම කිව්වා හොඳයි ඌව ගේ නම හොයාගන්න බැරුව ගියාම දෙ 2:5 වෙරි ගුඩ් අර එකම එකක් කියන්න මේ එකක් කියන්නේ කට්ටියම කියන්න එකක් කියමු කියන්නේ මම ලියනවා 9 10 4 ටයි කියන්නේ හැමෝම කියන්නේ සබහත් හරියට හරි මම හරි ඇහුන්නේ අනිත් අය කියලා දා පොඩ්ඩක් ආයිසරයක් කියමු 9.7 හරියට හරි දැන් 9.7 හොඳයි දැන් අන්න ඔය ටිකත් අපි ලියාගන්න ඉස්සරහ වචනේ කියනවා මම මේ ඉස්සරහ හොඳේ ඔයාලත් දැන් ලියා ගන්න ඕනි මම මේ ලිව්ව විදියට ලස්සන හරි වැඩේ පටන් ගන්න එතන මම ඉස්සරහ ලියන්න බිඳුවයි දශම තුන ඉපැලිය මෙන්න මේ පාට පොඩ පේන්නේ නැහැ වගේනේ අපි වෙන පාට ගන්න. ඒක බලන්න. බිඳුවයි දශම නවය මේක 2:5 අංකිත 9:07 මේ ගායි මුත්තේ මම මකන්නේ මේකෝ නියලේ වුණාම මට කියන්න හරි කියලා අපි දැන් අශ්මිවත් තේනව ඔන්න ලියන්නක පුතාලා
මේ වෙනකොට මට පේනවා ගොඩ දෙනෙක් ලියලා තියෙනවා කියලා. විනාඩියක් විතර දෙමුකෝ. තා පොඩ්ඩයි පුතේ අපිට තියෙන කරන්න. හිතන්නේ මේ වැඩේ දේශනා කියලා පුතේ ඔයාලට. එහෙමනම් මම දෙනවා. හරි මේක දැන් මේක අපිට තව කියන කෑලි කීපයක් කරන්න කොටස් අපි මෙහෙම කරමු. පස්සේ ගානේ ඔයාලා කියන්නේ තනියෙන් කියන්නේ මම කරන්නේ. බලමුකෝ. එහෙනම් ඔන්න ඔය මම ලිව්ව එකට උත්තරය. හරි දැන් ඔයාලා මට කියන්න ඕන. හරි කියන්න බලන්න පුතේ. 12යි 10යි 6. 12.6 12යි දශම 6. හරියට 12යි දශම 6. එහෙනම් ඒක කියනවා මෙතන. දොළහයි දශම හය. දැන් මම ඔයාලට චූටි වැඩක් කරන්න දෙන්න හදන්නේ පන්ති ඉවර කරන් කලින්. හරි මම දෙනවා මෙන්න මෙහෙම වැඩ. අද චූටි ගණිත ගැටලු. ඈ ඔක කියන ගමන් අහගන්න මම දැන් කරලා පෙන්නනවා දෙයක්. මම ඔයාලට පෙන්නනවා පොඩි මැජික් කොටුවක් පුරවලා. අනේ බලාගෙන ඉන්න මම ඔබ කියලා දැන් මම මෙතන බලන්න කොහොමද කියන්නේ අරගෙන යාලට කරන්නේ මම මේ කොටු නාමයක් ගන්න දැන් නාමයේ තියෙන හරි කොටු නාමයේ මම දානවා මේ එකේ සිට නාමය දක්වා ඉලක්ක. එතකොට මෙහෙමයි වෙන්නේ. එකේ ඉඳන් 9 වෙනකම් ඉලක්කම් දානවා. අපිට අහගෙන ඉන්නේ. දානකොට දැන් කොටු 9ක් තියෙනවානේ. ඒ ඉඳන් එක කොටුවක් ලියන්න. එක කොටුවකට ලියන්න එක ඉලක්කමයි. එක ඉලක්කමක් ලියන්නත් තුනක් තමයි. ඒ කියන්නේ මේ දැන් දෙකක 9 ඉලක්කම් දෙකක් එහෙම බෑ. හරිද? එහෙම වෙන්න මේක පුරවන්න ඕනේ පුතේ මේ ඉලක්කම් ටික දාලා හැම පැත්තටම එකතු කළාම 15 වෙනවා. සමහර සංගති මේක පුරෝණේ. මේ තුන් දෙනා එකතු කරලා 15. මම දැන් පුරෝණ දෙන්නම්. ඊට පස්සේ මේ ජාතිය වැඩ ඔයාලට දෙන්න. මේ පැත්ත එකතු කරලා 15. මෙහෙට එකතු කරලා 15. හරිද? ඊළඟට ඒ වගේම තමයි මෙහෙම. මෙහෙට එකතු කරලා 15. මේක මෙහෙම කියන්නේ මෙහෙට එකතු කළාත් 15යි මෙහෙමත් 15යි මෙහෙමත් 15යි හැමදැනටම 15යි. තව දෙයක් කියන්න ඉවර නෑ. මෙහෙම එකතු කළොත් මේ තුන් දෙනා මෙහෙම එකතු කළාත් 15ක් කියනවා. මේක ඒ වගේම තමයි මෙහෙම එකතු කළාත් 15ක් කියනවා. හරිද? ඔහොම වෙන්න
දැන් අපි මේක පුරවන්න හදන්න. එතකොට දැන් මේක නිකම් මෙහෙම ලිව්වහම මොකක් තේරුමක් මොකක්ද කියන්නේ? ඉන්නවා කියනවා මෙතන මේටි කොටුවක් ගෙනව ගාගෙන මහමත් පොඩට කම්පැනි දෙනවනේ ප්‍රධාන පොඩි වැඩක් දෙන්නේ නැහැ. මේක කෙර නැහැ. පසු දවසේ කිව්වාම ඔයා ගන්න බැරි වෙලී ඉන්නේ නැහැ. මම මේ කෙරේ කරන හැටි කියන්නේ. මම කියන එකේ සිට නවය ටෙක් ඉලක්කම් යොදා ගනිමින් ඉලක්කම් යොදා ගනිමින් පේනි හා තීරේ පේනි තීර හා විකල් ඔස්සේ උටේ විකර්ණ කියලා කියන්නේ එන්න නියම මෙන්න මෙහෙම ගන්න ඒවට තමයි විකර්ණ කියන්නේ ඔස්සේ එකතු පහළව වෙන පරිදි ඉහත මැදි කොටුව සම්පූර්ණ කරන්න ඉතලා පුඩා කොටු දිනේව කරන්න පුළුවන්. හරි අපි ඒක පස්සේ බලමු. ඉතල චූටි එක කරන්න එන්න කොහොමද? දැන් මම මේක ඔයාලට පුරෝල දෙන්නන්න හදන්නේ. මොකද මේ ජාතියක පොඩි වැඩක් තියෙනවා ඔයාලගේ මන් දීලා තියෙන ටියුට් එක. එතකොට ඔයාලට පුළුවන් ඒක අනුව මේක පුරෝග. මම මේක පුරෝල පෙන්නනවා. හරි. ආ කීප දෙනෙක් මට මැසේජ් දෙනවා පුරෝල පෙන්නන්න එපා. අපිම පුරවන්න. ආ ටියුට් වෙලා ගන්න එන්න. මම කිව්වේ තේරුණාද දැන්නේ? ඒකයි මම දුන්නා සුන්. මේවැ ඔය මං කියන විදිහ හැම පැත්තටම එක 11න් 15 වෙන්න. හරි එක ඉලක්කමත් දෙපාරක් ලියන්නත් බෑ. එහෙම වෙන්න පුරවන්නයි ඕන වෙන්නේ. ඔය වගේම වැඩක් මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. මම ඔයාලට දැන් අර ගෲප් එකට දාලා තියෙන ටියුට් එක තියෙනවානේ පුතේ. පොත පොත. ඒක මම දීලා තියෙන ওই જાතියේ වැඩක්. පේනවනේ. හතරවෙනි පිටුව. මේ හතරවෙනි පිටුවේ ආග තියෙන මේදී මං කියන ওই જાතියේ වැඩක්. අරුම පුදුම සංඛ්‍යා රෝදයක් මේකේ අපිට කියනවා මේ රෝදයේ තියෙන වෘත්තවලට 1 සිට 9 දක්වා සංඛ්‍යා ඇතුළත් කරන්න ඕනේ. හැබැයි එක ඉලක්කම ලියන්න පුළුවන් වෙන්නේ එක වතාවක් විතරයි. හරි ඒ වගේම හැම පෙළකම එකතුව 15 වෙන්නත් ඕනේ. කොයි පැත්තට එකතු කළත් පුතේ 15 වෙන්න ඕනේ. ඒ කියන්නේ හරිද? කොහෙට එකතු කළා? يعني අපිට මෙන්න මෙහෙම එකතු කළාත් 15යි. මෙහෙම එකතු කළාත් 15යි. කොහෙට එක්කව කළා? මෙහෙට එක්කව කළාත් 15යි. මේවා මෙහෙම හරහාට කොහොම එකතු කළාත් 15යි. හැබැයි එක ඉලක්කම ලියන්න පුළුවන් වෙන්නේ එක වතාවයි. හරිද? මේක ඔයාලා ගෙදදී උත්සාහ කරලා බලන්න ඕනේ. හරි? right හරි මම මැසේජ් එකක් ආවා මම රශ්මි කියලා. හරි පුතේ එතකොට රශ්මි පුතේ ඔයාට පුරෝගන්න පුළුවන් වුණාද මේක? මම මේක පුරවලා පෙන්නන්නම්කෝ. ඊට පස්සේ ඒ විදිහට ඔයාලා පුරවන්න ඕනි ඔයාලගේ අර මං ටියුට් එකේ දීලා තියෙන්නේ. හරිද? අනිවාර්ය. එහෙනම් ඔන්න බලන්න මම මේ පුරෝ. පුතේ මේක ඉලක්කාන්තික දාන්න පුළුවන් එකම විදිය මම මේ දෙන විදිය නෙමෙයි. තව තව විදි තියෙනවා. ඔයාලා ගෙදර උත්සාහ කරලා බලන්න ඕනේ තවත් විදියකට මේක පුරවන්න පුළුවන් විදිය. හරි? මම මෙහෙම පුරෝ බලන්න. එක දැම්ම මම මේක.
දෙක තුන හතර පහ හය හත අට නව. හරි දැන් ඔය ගියා අපෝ රටාවක් තියෙනවා ඉතින් පිළිවෙල අපි කරන්නේ කොහොමද මේකද නෑ මෙහෙම විශේෂයක් නෑ මේක ඔක්කොම විතරක් රෝගාන පුළුවන් කම තියෙනවා ඉස්සාව දැන් බලන්න අර මං කියන්නේ කෙනා උදේන්නේ මේ මේකේ කියව කරා 8යි 8යි 9යි 9යි 6යි 15යි 3යි 5යි 8යි 8යි 7යි 15 4යි 9යි 13යි 13යි 2යි 15 ඒ කියන්නේ මේකේ කොයි පැත්තට එකතු කළත් 15යි මේ පැත්තේ. ඒ වගේම තමයි අපි මෙහෙමකට එකතු කරන්නේ. 4යි 3යි 7යි 7යි 8යි 15යි 9යි 5යි 14යි 14යි 1යි 15යි. එච්චර ඉක්මනට එකතු කරන්න බැරි වෙයි. ඒක බලන්නකො. පස්සේ එකතු කරලා බලන්න නේද? 7යි 2යි 9යි 9යි 6යි 15යි. ඒ කියන්නේ මෙහෙට එකතු කළාත් 15 වෙනවා. බලන්න ලක්ෂණ දෙනවා. එතකොට මෙහෙට එකතු කරලා ගන්න. මම බලන්නේ මේ වගේ 15 වෙනවා කියන්නේ. බලන්න 4යි 5යි 9යි 9යි 6යි 15. ඊළඟ මං කියන්නේ මෙහෙම එකතු කරලා තියෙනවා. 8යි 5යි 13යි 13යි 2යි 15. ඔය ඉන්නේ. අන්න ලොජික් කොටුවක්. අපිට ඔය වගේ පුළුවන් කොටු මේ පැත්ත තුනනේ දැන් 4 දාලා හදන්න පුළුවන්. 5 දාලා හදන්න පුළුවන්. 6 දාලා හදන්න පුළුවන් එකම ගානක් එන්න. ඕන ගානක් දාලා හදන්න පුළුවන් විදි තියෙනවා කිසිම. මම මේ විදි ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. දැන් ඔයාලට කියනවා ගෙදරදී කරන් චූටි වැඩක්. එක තමයි මේ විදිහට නෙමෙයි. තවත් විදිහකට ඉලක්කම් දාලා බලන්න මේක. ඕන තරම් විදි තියෙනවා 15 ගන්න පුළුවන් වෙන්න. හැබැයි මේ නීති දිගේ හැමෝම තියෙන්නේ. ඊළඟට මෙන්න මේ චූටි වැඩි මේක මම උදව්වක් වෙන තමයි මේක දෙන්නේ මේක අනුව ඔයාලට පුළුවන් වෙයි යෝග හදන්න ලේසි ඉලක්කම් ටික දාන්න හරිද ඒකත් ඔයාලා බලන්න ඕනේ gitu හරි එහෙනම් ඔය චූටිට කරගෙන ඉතින් අපි අදට අවසන් කරනවා ටිකක් රැඳි ඔය වෙලා නේද දැන් මේ පන්තිය තියෙන වෙලාවට ටිකක් මෙහාට ගමු අපි ටික දවසක් දැනට අපි වුණ කරමු. ඉතින් එහෙනම් පුතාලා මේක කැමැති අය ලියාගන්න අනිත් අය පුළුවන් ෆොටෝ එකක් මෙහෙ ගහගත්තා නම් පස්සේ ලියාගන්න පුළුවන් නේද? එහෙම කරගෙන අපි එහෙනම් අදට වැඩේ අවසන් කරමු. එහෙනම් හෙට හම්බෙමු IT පන්තිය. ආයි ඉස්සරහට සිතුරාද සිංහල පන්තිය අතර මැද්දෙන් අපි අර මම කියන වැඩ ටික පටන් ගන්නවා ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා ඕනේ ඒකට උත්තරේ දීලා මේ වැඩ කරන්න මේ වැපිතේ පරණ පාඩම් වල වීඩියෝ ඒවා ඔක්කොම බලන්න මම ඔයාලට දීලා තියෙනවා ලින්ක් එකක් ඒකෙන් ගියාම මෙතන දෙනවා පුතේ හරි ගියාම ඊළඟට මේ තියෙන්නේ මේකේ තව ගොඩක් දේවල් තියෙනවා ඕනේ ඔයාලා බලන්න එතකොට මේකේ මෙන්න මේ ලින්ක් එකේ ගියාම මේ ඔන්ලයින් කියලා තියෙන පුතේ මේකේ මම වෙලාව දාලා නැහැ ඒක මම දාලා හදන්නම් ඔන්ලයින් එක තමයි ඔයාලට ආйти මේ පන්තියේ තියෙන ඒවා ටික. එතකොට මේ තියෙන පුතේ සිංහල කරපු ටික මේ මේවට ගියාම ඔයාලට ඒවා බලන්න පුළුවන්. දැන් අද ඒක මම දානවා ඉස්සරහා. ඒ මේ දින අපේ සංකසයේ විද්‍යාවේක. එතන ඉස්ස පටන් අරගෙන නැහැ තාම. ඔබ දෙ කියන්නේ. එතන ඔතනින් හැම වෙලෙම බලා ගන්න පුළුවන් පුතේ හොඳේ. එතන හැම දෙයක්ම ඔතනින් බලන්න පුළුවන්. මේ අපේ පරණ මේ කෝස් එකක් මේ තියෙන්නේ. අනිත් එක මතක තියා ගන්න ඕනේ මෙන්න මේක හොඳට අහගන්න. IT කෝස් එකට ඔයාලා එනකොට අපි නාම ලේඛනයේ ලකුණු කරනවා. මොකද ඒකට අපි සහතිකයක් දෙන පාඨමාලාවක් IT. හරිද? ඒ නිසා පැමිණීම තියෙන්න ඕනේ පුතේ නැත්තම් අන්තිම දවස් දෙක ඇවිල්ලා සහතිකය දෙන්න බෑනේ. ඒකේ අපි විභාගයක් ඔන්ලයින් ටෙස්ට් එකක් තියලා ඉඳන් තමයි සහතිකය දෙන්නේ. ඔයාලා ඈත පැති වල ඉන්න ඇයට අපි ඒ සහතිකය තැපැල් කරලා එවමු. දැන් ඒක අනිවාර්යෙන් පැමිණීම තියෙන්න ඕනේ. මා අපි මේ සතියේ නම් මාක් කරනවා පැමිණීම. ඒ කියන්නේ ඔයාලා නම දාලා ඔහම ආවම හරි ඔයාලට මම අංකයක් දීලා ඇති. ඒ අංක පොඩ්ඩක් දැම්මොත් අපිට ලේසියි අංක දාලා නැති ඇයට මම අංකයක් දෙන්න.
රශ්මි මොකක් හරි කියන්න කියන්න පුතේ. සර් මට අංකයක් ලැබිලා නැහැ. ආ පුතේ හරි අංකයක් ලැබුණා නම් තව 8 දෙනෙක් විතර ඉන්නවා. මම අතරෑට ඔයාලට අංකයක් දාන්නම් ගෲප් එකට. හා සර්. එහෙනම් ඉතින් අපි අදට අවසන් කරමු නේද? එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු අපි කට්ටිය. යාළුවන්ට කියන්නේ නැත්නම් අපි වැඩේ ලස්සන කරයි යම්. මේක බලන්න ඕනේ කොහොමද? ආයුබෝවන් සර්. හරි ආයුබෝවන් හැමෝටම. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ගුඩ් නයිට් ටු දෙයම් ඔතන.